මම කලින් වීඩියෝ එකක් දාලා ඔයාලට කියලා දුන්නා කොළඹ පිටකොටුවේ තියෙන සමහර කඩවලින් භාණ්ඩ අරගෙන ඔයාලට අඩු මිලට ගන්න බඩු වැටි මිලට විකුණලා ලොකු ලාභයක් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් අය බලලා තිබ්බා. ගොඩක් හොඳ අදහස් ආවා. තවත් මේ ගැන වැඩිපුර කියලා දෙන්න කියලා ඒගොල්ලෝ ඉල්ලලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා පොරොන්දු වන විදිහටම වැඩියෙන්ම විකුණන්න පුළුවන් භාණ්ඩ මොනවද කියන එක. ඒ කියන්නේ දැන් අපි පිටකොටුවෙන් බඩු මිලට ගනිද්දී හැම ජාතියේම ඒවා ගත්ත කියලා තේරුමක් නැහැ. අපි වැඩියෙන්ම අලෙප් වෙන ඒවා ගත්තොත් අපිට ඒවා විකුණලා හොඳ ලාභයක් ගන්න පුළුවන්. එහෙම නැතුව අපි වැඩිපුර අලෙව්වෙන් නැති භාණ්ඩ මිලදී අරගෙන තිබුණොත් කාලයක් යනකොට ඒ ගැන තියෙන අවධානය නැති වෙන්න පුළුවන්. ඒවා පරණ වෙලා නාස්ති වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම නෙමෙයි සතියක් ගානේ දවස ගානේ විකිණින ඒවා ගත්තයින් පස්සේ ඔයාලට ඒවා විකුණලා ඉක්මනින්ම ඒවා මුදල් කරගන්න පුළුවන්. ඒ වගේම ලාභිකුත් හොඳ ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා මොනවද මේ භාණ්ඩ වර්ග ටික කියලා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලට ලොකු අදහසක් එයි මේ බිස්නස් එක කොහොමද කරන්න ඕනේ කියලා. ඒ වගේම මේ බිස්නස් එක පොඩියට පටන් ගන්න රුපියල් 1000කින් උනත් ඔයාලට පටන් අරන් කරලා බලන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. පළවෙනියට මම ඔයාලට කියන්නේ පාසල් උපකරණ වලට අදාළ දේවල්. ඒ කියන්නේ පාසල් භාණ්ඩ මිලදී ගන්න කියලා. මොකද දන්නවද? පොත්, පෑන්, පැන්සල්, මාකර්, මකන කෑලි, ඊට පස්සේ එතනින් ගියම පින්සල්. ඉතින් මේ වගේ දේවල් ඉක්මනින්ම විකිණෙනවා. මොකද ගොඩක් කඩවලින් ඒවා මිලදී ගන්නවා විතරක් නෙමෙයි, ඒවා නිතරම විකිණෙන දේවල්. ඉතින් ඔයාලට පුළුවන් මේ එකම ටේප් වර්ග ටික, ගම් වර්ග ටික, කතුරු, කැල්කියුලේටර් මේ වගේ දේවල් මිලදී ගන්න. මේවා උගලන්ට බලන්න මේ කියපු ටිකේම භාණ්ඩ වර්ග 15ක් විතර තියෙනවා මම පාසල් කරන කියලා කිව්වට. ඉතින් කෙනෙක්ට මේ භාණ්ඩ වර්ග 15ක් 20ක් විතර එකතු කරගෙන ඒ වගේම මේවා එක එක සයිස් තියෙනවා. එතකොට දැන් හිතන්නකෝ කඩේකට ගත්තී එකම සයිස් එකකට වෙන්නේ දැන් ටේප් වර්ග කිව්ව සයිස් දෙක තුනකින් තියෙනවා. ටේප් වර්ග ගණනාවක් තියෙනවා. මාස්කින් ටේප් කියනවා. ඊට පස්සේ එතනින් ගියාම අර සාමාන්‍යයෙන් අලවෙන ටේප් එක තියෙනවා, වයරින් ටේප් තියෙනවා. ඉතින් ගොඩක් වර්ග තියෙනවා. කෙනෙක්ට ලේසියෙන්ම මේ භාණ්ඩ ටික විකුණලා හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඒ වගේම මේවෙන් අනිවාර්යයෙන්ම ඔයාලට 10%ට වඩා වැඩි ලාභයක් තියාගන්න පුළුවන්. සමහර අය නම් 50%ක් වගේ ලාභයක්ත් තියාගන්න. ඔයාලා ගොඩක් අඩුවට මේවා මිලදී ගත්තොත් 50%ක් වුණත් ලාභේ තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවෙනි භාණ්ඩ වර්ගය විදිහට මම ඔයාලට කියන්නේ බල්ක් වර්ග. මොකද බල්ක් අනිවාර්යයෙන්ම විකිණෙන දෙයක්. බල්ක් සමහර ලාවට දැන් ගොඩක් ගණන් වැඩි. සමහර ඒවා කියන්නේ වොරන්ටි තියෙන බල්ක් ගොඩක් ගණන් වැඩි. මද කම්පැනි වලින් එන බල්ක් වර්ග ගොඩක් ගණන් වැඩි. ඒ නිසා අපි පිටකොටුවේ තියෙන ගොඩක් අඩුවට රුපියල් 75 80 වගේ මිල ගණන් වල ඉඳලා උඩට බල්ක් වර්ග තියෙන එක එක සයිස් වලින්. ඉතින් ඔයාලට මේ බල්ක් වර්ග ගෙනහලා සයිස් වර්ග 3 4කින් 5කින් විතර, ඒ කියන්නේ ඒකේ තියෙන ප්‍රමාණ තියෙනවා. බල්ක් එකේ ප්‍රමාණය වගේම බල්ක් එකේ හැඩය වගේම ඒකේ තියෙන වොඩ්කාන වෙනස් වෙන බල්ක් වර්ග තියෙනවා. ඉතින් මේවා වර්ග 5ක් 6ක් විතර ඔයාලට හොයාගන්න පුළුවන් බොහොම පහසුවෙන්. මේ වගේම අඩුවට මිලදී ගන්න පුළුවන්. මේවා මිලදී අරගෙන විකුණලා හොඳ ලාභයක් ගන්න පුළුවන්. හිතන්න බැරි ලාභයක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේකෙනුත් අර කලින් කිව්වා වගේම 125ක් 30ක් වගේ ඊටත් වැඩි ලාභයක් ඔයාලට පහසුවෙන් තියාගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට කියන්නේ පා වහන් වර්ග. ඒ කියන්නේ මේක අර ගොඩක් මිලාදි කියවනේ. මේ සාමාන්‍යයෙන් එදිනෙදා දාන සෙරප්පු වර්ග ටික තියෙන්නේ. ඔය රුපියල් 200 250 වගේ විකුණන ඒවා. අන්න ඒ වගේ සෙරප්පු වර්ග පිටකොටුවෙන් අරගෙන අඩුවටම ඒවා කඩවල වලට දාලා මුදලක් ගන්න පුළුවන්. අනිත් වර්ග ටික එක මේ වෙනදාමත් ඔයාලා කරොත් සමහර කඩවලට විකුණන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට මම ඔයාලට කියන්නේ ෂොපින් බෑග්. අනිවාර්යයෙන්ම ඕන වෙන දෙයක් හැම කඩේකටම ඕන වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලගෙන් මිලදී ගන්නවා. ඒ නිසා කාට හරි පුළුවන් නම් අනිත් භාණ්ඩ එක ෂොපින් බෑග් වර්ග තියෙනවා 6-7ක්. ගැන එක එක බෑග් වර්ග ෂොපින් බෑග් එකම අර රුපියල් 2-3-4 වගේ ගණන් වල ඉඳලා එක එක වර්ගේ බෑග් වර්ග තියෙනවා රෙදි බෑග් වලට වෙනකන්. ඉතින් කාට හරි පුළුවන් නම් මේවා ගැලපෙන ප්‍රමාණ වලින් විකුණලා හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ හැම කඩේකින්ම වගේ ගන්නවනේ ඔයාලට අනිවාර්යයෙන්ම එකෙන් හොඳ මේ ලාභයක් ගන්න පුළුවන්. ඉතින් ෂොපින් බෑග් වර්ග විතරක් නෙවෙයි ඔයාලට තව මේ එකම යනවා ප්ලාස්ටික් බඩු, මල් පෝච්චි, මේ ඕනේ දෙයක් ඔයාලට විකුණන්න පුළුවන්. හැබැයි අපි බලමු වැඩියෙන්ම විකිණෙන ජාති විතරක් මේ වෙලාවේ. ඊට පස්සේ තවත් ඔයාලට වේගෙම විකිණෙන දෙයක් කියන්නම්. ඒ තමයි කොසු වර්ග ටික. ඔයාලට පුළුවන් නම් ඔයාලගේ කඩේ කොසු වර්ග ටික, ඊට පස්සේ වයිපර්, ඊට පස්සේ අර බාත්රූම් වලට ගන්න කොසු වර්ග, මකුළුදැල් කඩන ඒවා, මේ මෙන්න මේ අයිටම් ටිකත්
ටික ටික හරි ස්ටොකයක් විදිහට තියාගන්න අනිවාර්යෙන්ම ඔයාලටවා විකුණ ගන්න පුළුවන්. මොකද හැම කඩයක්ම අනිවාර්යෙන්ම මිලදී ගන්නවා. ඉතින් ඔයාලට කලබල නැතුව ගේමක් ගෙවුවොත් හොඳටම පුළුවන් මේ දේ කරන්න. කිසිම කලබලයක් නැතුව හොඳ ඉවසීමක් ඇතුව අතේ තියෙන මුදලට හොඩියට පටන් අරගෙන බලන්න අනිවාර්යෙන්ම දිනු කරගන්න පුළුවන්. ඔයාලට වැඩිම විකිද්දක් තමයි සෙල්ලම් බාණ්ඩ. මේවා ඔයාලට ගොඩක් පහසුවෙන් හොයා ගන්න පුළුවන් වගේම ගොඩක් මනින් විකුණ ගන්න පුළුවන්. කල්ලිකුත් වීමකුත් නෑ. ඒ නිසා කිසිම කරදරයක් නැතුව ඔයාලට ඔයාලගේ ලාභේ සම්පූර්ණයෙන්ම වගේ ගන්න පුළුවන්. සිල්ලර බාණ්ඩ ගැන හිතුවොත් මේවා නාස්ති වෙන්න පුළුවන්, නැති වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ සත්තු බෝ වෙන්න පුළුවන්. හැබැයි අර මං කියපු බාණ්ඩ ටිකේ කිසිම ගැටලුවක් නෑ. ඔයාලට ගන්න ගානට වඩා වැඩියෙන් අනිවාර්යයෙන්ම විකුණන්න පුළුවන්. මොකද ඒවා ඩේට් පානින්නේ නෑ. ඒවා ඩේට් එකක් නෑ. කිසිම ගැටලුවක් නැතුව ඔයාලට විකුණ ගන්න පුළුවන්. අපතේ යෑමක් නෑ. ඊට පස්සේ ඔයාලට තව දේවල් කියලා දෙන්නම්. ඒ කියන්නේ පිටකොටුවෙන් දැන් ඔය මං කිව්වේ එක අංශයක් ගැන, පාසල් උපකරණ ගැන, ඊට පස්සේ ටේප් වර්ග, ඒ වගේ දේවල් ගැන. තව ඔයාලට වැදගත්ම දේක් තියෙනවා කරනවා නම් අර පොඩි පොඩි ටූල්ස් වර්ග තියෙන්නේ නිතරම ඕනෙ වෙන ඒවා. ඒ කියන්නේ ගෙවල් හදද්දී ඕනෙට ටූල්ස් වර්ග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි දේවල් වලට ඕනෙ වෙන ටූල්ස් වර්ග වෙන්න පුළුවන්. අන්න මේ ටූල්ස් වර්ග ඔයාලට විකුණලා හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාලා වැඩියෙන්ම කැමති ඒ අංශයට නම් ඒ වගේ දේවල් විකුණලා පුළුවන්. ඉතින් කෙනෙක්ට සිල්වර් බාණ්ඩ වගේ විකුණලා පුළුවන්. හැබැයි ඒකට මුලින් යන්නේ අවදානම්. ඔයාලා පස්සේ ටික ටික දිනුනු වෙද්දී අංශයට යන එක වෙනම කතාවක්. හැබැයි ඔයාලා හිතුවොත් එහෙම අර මම මුලින්ම මේකෙන් පටන් ගන්නවා කියන්නේ ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද සිල්වර් බාණ්ඩ අපතේ යන්න පුළුවන් අන්න. ඉතින් ඔයාලට පුළුවන් ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි මේ ෆෝන් කවර, ඊට පස්සේ ෆෝන් වල බැටරි, මෙන්න මේ වගේ දේවල් ඔයාලට විකුණන්න පුළුවන් නම් ඒකෙනුත් හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඔයාලට සාධාරණ විදිහට දෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාලට එතනින් බිස්නස් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් බාණ්ඩ වර්ග තියෙනවා. ඔයාලා කරනවා නම් මේ බිස්නස් එක ඔයාලට සෑහෙන මට්ටමකට දියුණු වෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක තව බාණ්ඩ වර්ග කීපයක් කියන්න. ඉස්කෝලවල පාවිච්චි කරන බෑග් වර්ග, සපත්තු වර්ග වෙන්න පුළුවන්. ගොඩක් අඩුවට ගන්න පුළුවන් තැන් තියෙනවා පිටකොටුවේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ දේවල් අඩුවට අරගෙන විකුණන්න. ඒ වගේම පොඩි පොඩි මේ අත්වලට දාන වලලු වගේ දේවල් වෙන්න පුළුවන්. ඔරලෝසු වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර එක එක විසිතුරු දේවල් වෙන්න පුළුවන්. මේ ඕනේ දෙයක් ඔයාලට අඩුවටම පිටකොටුවේ මිලදී ගන්න පුළුවන් විතරක් නෙවෙයි, ඔයාලට හොඳට ඕවා විකුණන්න පුළුවන්. ශ්‍රීපාද මේ කාලෙට මෙහෙ මම දැකපු දෙයක් තමයි ගොඩක් සෙල්ලම් බාණ්ඩ විකිණෙනවා. ඉතින් සෙල්ලම් බඩු වගේ දේවල් ඔයාලට ගොඩක් විකුණන්න පුළුවන් මේ සමහර පැතිවල එක එක කාලවලට. ඉතින් ඔයාලට මේ දේවල් පිටකොටුවෙන් මිලදී ගන්න පුළුවන් නම් හිතන්න බැරි ලාභයක් ගන්න පුළුවන්. එකට එකක් වැඩියෙන් විකුණන්න පුළුවන්. ඉතින් ඔයාලා බිස්නස් එකක් කරද්දී මම මේ කියලා දුන්න බාණ්ඩ ලිස්ට් එක ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න. මොකද මේවා කල්ලිකුත් වෙන්නේ නැහැ. ඒ වගේම වේගෙන් විකිණෙනවා. ඕනෙම කඩේකට කොච්චර ප්‍රමාණයක්ද මම සමහර ලාවට ඒවා විකිණලා ඉවර වෙන දේවල්. ඒ නිසා ඔයාලා මේ කියපු දේවල් ගැන අනිවාර්යයෙන්ම හිතන්න. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක් තමයි ඉතිරි වර්ග. ඉතිරි වර්ගත් අවධානය යොමු කරන්න. ඒ කියන්නේ ගෙනහලා දාලා බලන්න සමහරට ඒවා විකිණෙන ප්‍රවණතාව වැඩි. ඉතින් ඔයාලා පොඩ්ඩක් ඒ ගැන බලන්න. ඉතින් පිටකොටුවේ ඉඳන් කවුරු හරි අලුත් බිස්නස් එකකට අත ගහනවා නම් මේ මං කියලා දුන්න බාණ්ඩ ලිස්ට් එක ගැන විශේෂයෙන් අවධානය යොමු කරලා ඔයාලගේ ව්‍යාපාරය තව ටිකක් හොඳට දියුණු කරගන්න. අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් පිටකොටුවේ ඉඳන් ඔයාලා බාණ්ඩ ගෙනහලා විකුණනවා නම් ඒකට මම වෙනම ක්‍රම කියලා දුන්නා. පොතක් හදන්න කිව්වා, ඒ පොතේ බඩු ලිස්ට් එක දාගන්න කිව්වා. ඊට පස්සේ ඒ පොත කඩේකට අරන් ගිහලා ඉන්න අයට පෙන්න ලේබලට ඕනේ වහන්න කිව්වා. ඉතින් ඒ උපක්‍රම ඔක්කොම පාවිච්චි කරන්න. ඒවා පාවිච්චි කරන ගමන්ම මේක කියන බාණ්ඩ ලිස්ට් එක ගැනත් අවධානය යොමු කරන්න. ඉතින් ගොඩක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් ඒවා ගැන තමයි වැඩිපුරම මේ වීඩියෝ එකේ අවධානය යොමු කරේ. ඉතින් ඔයාලා පොඩ්ඩක් ඒ ගැන හිතලා ඔයාලට ගැළපෙන විදිහට ඒක බලන්න ඔයාලට ඒක කරගන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් කරලා ඕන කෙනෙක්ට දිනු වෙන්න පුළුවන්. ඉතින් උත්සාහය කැපවීම තියෙනවනේ. අපේ YouTube channel එකේ ගොඩක් ව්‍යාපාර ගැන, ආයෝජන ගැන වීඩියෝ තියෙනවා. ඉතින් ඔයාලා මේ YouTube channel එක පොඩ්ඩක් බලන්න. මේ වීඩියෝ වලට කැමැත්තක් තියෙනවනම් අපිත් එක්ක දිගටම එකතු වෙන්න subscribe button එකත් click කරන්න.